ශම පළමු කාරණය තමයි අදදින රාත්‍රී දොලයි සිට ක්‍රියාත්මක වන පලාාත්තතර සංචාරණය. මෙහිදී පලාාතතර සංචරණය සීමා වෙන්නේ අනවශ්‍ය ගමන් බිමන් සඳහා. විශේෂෙන්ම විනෝධ චාරිකා එවගේම වෙනත් කටයුතු නිමාඩුගත කිරීමම් හෝටල් නවාතැන් පොල ල නැවීමටයාම එවගේම ඥාතිහිතමිත්‍රාදීන් බැලීමට යාම නෑදෑගමන්යාම, මෙවැනි කටයුතු කිසිසේත්ම සිදුකිරීමට අවස්ථාවක් ලැබෙන නෑ. එවැනි කටුතු සඳහා. පලාාත් මයින් පසුකර ෑමට අවස්ථාවක් ලැබෙන්නෑ සෑම පලාාත් මයිමකම පොලිසනධාරීන් වගේම ත්‍රවිධ හමුදාව විශේෂකාය බලකාය අපි යොදෝනවා ඒවා අවරණය වන පරිදි. එවැනි කරුණු සඳහා පලාාතෙන් පිටවයාමට ඒවගේම තව පලාාතකට ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්ඳි නහැ. කෙසේ වෙතාත් ජනතාවගේ ඉදිනෙදා කටයුතු පවත්වාගනයාමට අ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය සේවාව පොලිසිය සහ ්‍රිවිධ හමුදාව කටයුතු ආරක්ෂ. ක සේවාවන් එවගේ ජලය විදුලිය සංනිවේදනයට අදාළ සේවා වරාය සහ ගුවන්තුට පොල සේවා මාධ්‍ය සහ මාධ්‍ය ශේත්‍රයට අදාළ සේවාවන්, අධිකරණ සහ නීති ශේත්‍රයට අදාළ සේවාවන්, ඒවාගේම වානිජහා මූල්්‍ය කටේතුවලට අදාළ සේවාවන්.ඒවාගේම වෙනත් රාජ්‍ය ඒවාගේ පුද්ගලික ආයතනවල සියලුම සේවාවන් ඒආකාරයටම එම සේවකීන්ට පලාාත් මයිම් හර ඒ පරීක්ෂා කිරීමලින් පසුව පැමිණීමට අවස්ථාව ලැබෙනවා. ඒවගේ රටේ කෘෂිකර්මයට එවගේම වෙනත් නිෂ්පාදන වලට අෞෂධ නිෂ්පාදනට සම්බන්ධ රාජ්‍යෝ පුද්ගලික ආයතන තියෙනෝනම් ඒසිල්ලටමත් ඒවා සේවකින්ටත් එම ස්ථානවලද පරීක්ෂා කිරීම අනතුරුව නිවැරදි පරිදි නියමිත පරිදි තම සේවාස්ථානවත වාර්තා කිරීමටත් සේවාස්ථානවලින් පිටතට ගමන් කිරීමටත්. අවස්ථාව ලැබෙනවා යම් හඳුනාගැනීමක් සමාරවිට ඒ ස්ථානවල් දි ස්තුකිරීමට අවශ්‍ය වෙනවා විශේෂෙන්ම ඒ ස්ථානවල පලාාත් මයිම්මල රාජකාරි සඳහා යුදවාතිබෙන පොලිෂන ාරීටේ වගේ මානිිකුත් නිලධාරීට ඒ සම්බඳධවා පවිපදෙස් ලබාධරතිීනවා ඒ අවශ්‍යතාවයක් ඇතිවුුණොත්. ඔබ යම් ආකාරයක පරික්ෂාකිරීමකට ලක්වුණොත් ඒ සම්බන්ධව අවශ්‍ය සහය ඒ අයට ලබා දෙන්න. විශේෂෙන්ම මෙහිද පලාාත් අතර ගමනා ගමනයේදී සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙන්නේ විනෝධචාරිකා නෑදෑගමන්්‍යයාම නිමාඩු ගත කිරීමටයාම සතියන්ත නිමාඩු ගතකිරීමට යාම ඒ වගේම මේ ආකාරේ. සංචාර සම්පූර්ණයෙන්ම තහනම් කරතියනවා එක් පලාාතකින් තවත්පලාාතකට පිටවීම එක් පලාාතකින් තවත්පලාාතකට ඇතුළුවීම කිසි සේත් සිදුකිරීමට අවස්ථාව ලැබෙනි නෑ.ඒවගේ ඒ සඳහා අතුරු මාර්ග භාවිතා කරමින් ගමන් කරනවාන ඔවු නති විරෝධී කටයුත්තක් සිදුකරණයසේ සලකනවා. එයට එරෙහිව නිරෝධායන යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීති යටත කටයතු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් විශේෂෙන්ම තෞදුරටත් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒවාගේම ශ්‍රී ලංකා යෝජන මණ්ඩලේ අපන අයින සංවර්ධන මණ්ලේ යටතේ පවතින විශේෂායතන කර්මාන්ත ශාලා නිෂ්පාදනය සම්බන්ධ ආයතන මෙ සියල්ල ඒ ආකාරයටම ක්‍රියාත්ම කරනු ලබනො. කෙසේ වෙතත් සෞකෙසේවා ද්‍යක්ෂ ජන්රල්වරයා විසින් නිකුත් කරතිබෙන නිර්ණයක ල තවදරට සඳහන් වෙනවා සාකච්ඡා සම්මන්ත්‍රන වැඩමුළ පැවැත්වීම කිස්සේත් පැවැත්වීමට හැකියාවක් නෑ ඒවා සපුරා තහනම් වෙනවා. ඊට අමතරව සමාජසාලා වෙරල සාදඒවගේම සිනමා නාට්‍ය සංදර්ශන වෙනත් සැනකෙලි පැවැත්වීම හැකියාවක් නෑ. එවැනි කාරණා සම්බන්ධය ඉතාම තදින් අද දිනේ සිට අපි නීතිය ක්‍රාත්ම කිරීමට බලාපොරොත්ව වෙනවා. විශේෂෙන්ම රාත්‍රී කාලයේ පැවැත්වෙන විධ. උත්සව ඒවාගේ ගෘහස්ථ උත්සවවෙන්න පුුවන් යම්ම ස්ථානයක පැවැත්වෙන උස්තවයක් වෙන්නට පුළුවන් මත් පැන් සාධයක් වෙන්නට පුළුවන් මත් පැන් නොමැති එහෙත් සාධයක් වෙන්නට පුළුවන්. මේ සියල්ල සපුරා තහනම් වෙනවා ඒවා යම්මාකාරයක යම් පුද්ගලින් කණ්ඩායිමක් ක්‍රියාත්මක වෙනවා කරනවා නම්. ඒ පුද්ගලින් අත්තනගුට ගැනීමට ක්‍රියා කරන වගේම ඒවා සංවිධානය කළ ඒ සඳහා පරිශ්වයන් ලබා ලබාදුන්නු ඒ සියලු දෙනාට එරෙව ඉතා දැඩිව. නීතිය ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තු වෙනෝ. ඒ වගේම පලාාත්තාතර සංචරණය සිදුකිරීම සදා දැනට තියන ක්‍රමවේදයන්ටානුව බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන්නේ නැහැ. කෙසේ වෙතත් අදාළ ස්ථානවලද ඒ සම්බන්ධ පරිීක්ෂා කිරීම් සිදු කරනවා. ඒ පරික්ෂා කිරීමම්වලද පොලිසියට වගේ ආරක්ෂක හමුදාවන්ට ඔබේ සහය උපරිම වශයෙන් ලබාදෙන් ලෙසට ඉල්ලා සිත් නෝ. කෙසේ වෙතත් යම් ප්‍රදේශයක් දකලාකර තිබෙනෝන. ඒ හුදකලා කරලා තිබෙන ප්‍රදේශය අයට සම්පූර්යෙන්ම ඒ ප්‍රදේශය තුළහෝ ඒ ප්‍රදේශයෙන් පිටතට හෝ වෙනත් අට ඒ ප්‍රදේශය තුළට සංචර්ණය සම්පූර්යෙන්ම සීම කර තින. ඒගේ ්‍රී ලංකා පොලිසිය නිලධාරට අපි ප්‍රදේශටාදිලතින ඔවුන් හුදකලාකරපු ප්‍රදේශකන ඇත්තා ොග වන් කර අගුළු දමපු ප්‍රදේශක ඉන්නවනං. ඒගේ රාකාරය අවශ්‍යතාවය කොපමන තිබුණත් ඒ ප්‍රදේශයෙන් පිටතටයෙන් එපා. ඒ කායයේ අවසන්න තුර ඒ ප්‍රේශම ඇැදිීසිටින ලෙසට. යම් ප්‍රදශයක් හුදෙ කලා කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත බුද්ධ්‍යංශවල නිර්දේශ මත ඒ ප්‍රදේශන ආසාධිතයෙන් විශාල සංඛ්‍යාවක් බිහිවන බැවින්. ඒ තෞදුරටත් ්‍යාපතිය පාලනය කර ගැීම. එනිසා හුද කලා කරන ලද ප්‍රදේශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී. අනිවාර්යෙන්ම ඒ ප්‍රදේශල ජනතාව ඒ ප්‍රදේශය තම නිවස තුළම ප්‍රැදිී සිටියයුතු වෙන. මට අමතරව ගෘහස්ත නිරෝධයන කටයුතු සඳහා යම්යම් පිරිශ යොමුකරතිබෙනවා. දලා කර ප්‍රදේශවල වන්න පුළුවන් හද කලා නොකරලාද ප්‍රදේශවල වට පුළුවන් ඔුන් තම නිවස තුළම ඒ නිරෝධයන කාලේ අවසානමනතුර රැදිී සිට යුතු. එම නිවසට පිටස්තර පුද්ගලෙන් යනවනක්. ඇයි වගේම ඒ නිවශවල ඉන්නයි පිටතර ගමන් කරනවන ඒයට එරහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රාත්ම කිරීමට බලාපොරොත්තුයනවා..